ජීවිතය ිඩක්තින්නත් දවසිද අපි සූදානම් මේ දවස්වල වැඩිපුර කතා කරනවා ඩෙංගු ගැනම් ඇයිඒ කොවි නිසා ඩෙගු ටික කමතක වෙලාගෙහිල්ලා දැන්දැන් රූපවාහි නිමාධ්‍යයෙන් පුවත්පත් මගින් වෙනත්වෙනත් දැනුවත් කිරම් මගින් ඔන්න කියනවා ඩෙංගු යල්ලි හිස ඔසවයි මොකද අපිට පහුගිය කාලේ කොවිD සමයත් එක්ක තවමත් අපි කොවි් එක්ක ජීවත්වර නිසා වැඩි අවධානයක් තියෙනවා ොවිගැන හැබැයි අපිට ඩෙගු අමතක වෙලාගේ හෙල්ලා. එතකොට වසරකට ඩෙගු රෝගේ නිසා මියන සංඛ්‍යාව එමන ත් රෝගී බවට පත්වන සංඛ්‍යාව ඔන්න අපට අමතක වෙලා ඒ නිසා තමයි අද දවශ්‍යය හිේතුව මේ පිළිබඳව දැනුවත් කරන්නට ආරාධනා කලා ඩංගු මර්ධනයකේ සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රාාව වෛද්‍ය විශෂ සතඥ්‍ය අනෝජා දීර සිංහ මහත්මිට අයිබ්ඩ ුතුමියයට ඒ වගේම බයිදින දහරි හ කොඩිතුවක් මහතාට තාරදනා කළලා අයිබ මටත් හොඳයිම මුලින් අපේ වෛදතුමියගින් ආරම්භයක් සපයන්න. ටිකක් ජනතාවට අමතක වෙලා ගිහිල් අයක ඇත්ත නේද වයිදතුමිය. ඇතටම ඔබතුමිකවෝවගේ අපේ මජනාවට අමත වෙලා තියන ඩංගු කියන ප්‍රශ්ය විශේෂයෙන්ම මේ කොවිඩ් වසන්දග ඇත් සමඟ. නමුත් දැන් අපට තේරුන්හිල තියන මේ කොවිඩ් වසංගතය කියන කත්ක් අප ටිකාලයක්ක් ජවත්ව වන්න වේෙන. ඇතකොට අපි ඩෙගු කියන එක අමතක කරන්න නරකයි. ඩෙගු කියනෙක අපිට වලක්වා ගත හැකි ලෙඩක්. තකොට ඒක අපි දන්නවා මදුරුවකින් අපිට බෝවින්න අපිට වෛරස්සක ගන්න මදුරුවවා. එතකොට අප අපිට වෛරසේ ගනක් අපිට වලක්වා ගත හැකි. එකන මදුර බෝයන තැනනි වත් කරලා අපට බිහි ලෝ ලෙඩෙක් වැලකඉන්න පුළුව. ඒක නිසා අපි හැම්මෝම දායක වෙලා ඒ කට යුත්ත කරන්න ඕන කියෙනෙක තමයි මගේ හැඟීම. ඉතින් අර අපි දැන් මේ කොවිිඩ්ඩ කත් එෙක්. මොකාවර්ණ පල දෙන්න පුරුදු වෙලා ඉතින් හැමවෙලා මත සෝදන්න පුරුදු වෙලා එතනගේ හම දුරස්ත භාවය රකින්න හොරු වෙලා තැපි මේ ලෙඩේට බය නිසා. හැබැයි ඔබ ඩෙංගූ වලටත් බියවිය යුතුයි. ලහිරු ඇත්තුම යැයි බියවී යුත්තේ. හොඳ ප්‍රශ්නයක් ඇතනවා තුම දිරිපත් කළේ ඩෙංගු රෝගය කියන්නේ අපි දන්න විදියට විශාල පරශසැක්තින රෝගයල් දැ අපි කෝවිඩ්වල් දය අහලතියනවා රෝගලක්ෂ නොපෙන්ව රෝගි න්න රෝග්‍රක්්ණන පෙන්ව රෝගින් ගේ ම ගු ග ක්ෂ ර ග ග ලක්ෂ පෙන් රග න දැන් ගු ත්තුත් රග ක්ෂ නොබන රෝග ං ාව හතරය. රෝගලක්ෂණ පෙන්න්නන රෝගීන් ගෙනනත් ලොක පරසක රගින් වීදන එක න ෙ ගු න හ යක් ල ගු ත් ා ුව ටත් හන කිය රන ප්‍රති ල අත න්න පුළුව. ඩෙගු කම්පන තත්වේ තියෙන පුළුවන් ඒවගේම තව සංකීන ඩංගු රෝගතත් තියෙන ඉතිං මේ වගේ ලොකු පරාසේක වීදෙන රෝගයක් තියෙන නිසා ඇත්තන අපපඒ සම්බන්ධය බියවිිය යුතුයි. මුද සමරවෙලාට මේම අඳන ගැනීම බව සාමාන්‍ය ජනතාවට අපහසුවන්න පුළුවන්. අනිත්ක තමයි ඩෙංගු රෝග හිද අබතුමිය දන්න ඇති මේ රටේ පසරක විශා රෝගී ප්‍රමාණයක් රෝහල් පදදිටි ඩැටතුළලත්ව වවා. ඊට අමතරුව අවාශ්‍යනාවන්තලෙ මරණයට පත්වනවස්වාවනුත් තිය දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ති මේ රෝගය ඇත්තටම දැ අපට කෝවිඩුත් තින කෝවිඩ හැරුුණ හම මේ රටේ තියෙන ප්‍රධහනඇතම මාජන සෞකිකෙටල්වා නිසා නිවාර්යම අපි මේ රෝගගේ සඳහා බියවෙෙන් ඕන මේ ගෙනවදානයමු කරන්නවා හොනයි බයිදතුමය අපිට කියන්නකෝ අපි අපි ජනතාව සමහර වෙලාවට බිවිධ රෝගතත්වයන් ගැන දැනුවත් කලාත් මේ වගේ බඩසටානලින් පස්සේ ආය ප්‍රශ්ණහනුව අපි. ඒක කියන්නේ මේ දැනුවත්වීම තව දුරටත් අපි කරන්නට ඕනය කියෙනක. ඒක නිසා අපි අපි පරිසරය පිළිබඳ කොහො දාව දහන යමු කරන්න ෝන කියන කරණාවගෙන ප පැහැදිලි කරමු. ඇතනම ඩංගු මදුරුවගත්තු. දෙෙංගු මදුරුව බෝවෙන්නේ පැහැදිලි වතුරේ. එතකොට ඒ පැහැදිලි වතුර එකතු වෙන තැන් ඉවත්කිරීම තමයි අපිට වැදගත්වනෙන සහල් තැන්ති නෝ අපිට ඉවත් කරන්න බැරි සමහර වතින වත් කරන්න පුළුවන්. එතකට ඒවට වෙනවෙනම ක්‍රමවේද තියෙනවා. දහන ශයෙන් ගත්ත ඉවත් කරන්න ළුවන් අපි ඉවත්ත ලන ද්‍රව්ය. එතකොට අපේ කසල ඉවත් කිරීම ක්‍රමව සිදු කර න. ඒ ක්‍රම සිදුකරොත් තමයි අපිට වතු එකකතුවන දැ වත් රන ුව තකට ේ. විශල්ල වශයෙන් ොල්ලබ බස් හර පා තු ප ඩ වශ රෝග වා අත්තන් සිට පනහකට වැඩ ෝගගේ ප්‍රමණ හැ පලාාත තෙකොට මං විශස කව අසල කරමනා කරන යම්තතාක් තුරටෙන් හෝදුරට හොඳයි. කට ඒකෙද අපේ මහජනතාව ඒකට අනුගත වැන්නඩෝනේ. අනුගත වෙලා ඒ කස කළමනාකනේවෙෙන් කරලා කළමනාකන්නේෙ කරලා ඒ දගෙන අන අයට දෙන්නඕන. ඊට අමතරව ඒඉන්න අවට වටපිටාව පිරිසිුදු කරගන්නඕේ පිසුදු කරලා ඉවත් කරන්න ඕන ඒ වත් කරන්න ඕන ඒදියට. ඊට අමතරවා අපට ඉවත් කරගන්න බැරි මදරුවන් බෝෙන තැන්තතියෙන. උදහණනයක් වශංන් අපේ වහලතින පිල්ල. පල්ලගේ දේවල් නම විදිදේ කලමන වතු රැන්දෙන් ැතිවිදිට අ හරි පාත්තුවාගෙන අන් න. ඒක ැද දදි හැදි ය හරි ය ොට තුර . ක වතු රැස් කරන ාන න හ පත් වතු ැ ක ාජන කොට එක්ක යනක වහ එ මතුරට ඇතුලට අ ැ ව හන්න න. ඔොට ඒවා මේ අපේ සමාජයේ ඒ ජීවත්වන මිනිස්සුන්ටම තමයි ඒව කරගන්න පුළුවන්. අප වගවය අපේ වගකීම් ගොඩක් අපි කතා කරමු විරාමයක් අරගෙන හොඳැ විරමෙන් පසු යාලිත් ජීවිතයයටිඩක්. ලහිරු වයජතුපාට අවස්ථාව තියෙනවා ජනතාවගේ වගකීම් ගැනතා කරන්න. අපි මෙම ප්‍රවේශයක් ගමුදැ අපි න්නවා කෝවිඩ රෝගයට අපි ඒ ඇතුළට වෙලා හිටියයොත්. වැඩියට පරිසරයට නිලාරණය ඔුන් නැත්තං අපිඒ රෝගෙන් ආරක්ෂාව වනවා ැබයි ඩෙගු රෝගය කියෙන් අපිගේ ඇතුළ හිටියත් ගේම් පිට පරිසරයට ගියත් අපි ගොරුවන්න පුළන් රෝගයක්. එතකොට මහජනතාව විදිට අපේ වගකීම තමයි තමන්ගේ නිවස්සෙන් ඒ කාරය පටන්ගන්න එකනෙ තමග නිවස තුලින්. නිව තුළින් පටගන්න ලි කියනද අපි ගක් ලොුදන්න අපි ෙදර ගරහලාල කරනට ලස්සන මල් මදුන්හිම වගේ තියනගේ ඇතුල්ොලත් එතකොට ඒ වතුලි කවදාවත් මාර කරන්න මල්ටි මාරන ඇවතු්‍ර මාර කරන්න. ඒවගේ ස්ථානයක වනත් මේ මදුරුවට බිත්‍ර දාලා දරුව ඇව පුළුව මකද මේ මදරුවගේ ජීවන චක්්‍රේ හතරින් කොටස් හතරින් තුනක්ම ගතවෙන්නන්නේ ජලයනිසා. ඒ චිතරන තින ීත කරන වතරෙක වන ැටිියක් න ඒය ඇැටි අපි කවම දාවත් නිරන්තරය සුද්දකරීමක් වන්න නැහ එතකො ඒගේ තැන්වල වනත් අපි නොදනවත් සමරල්ලාට ඩැගු මදරුව බිත්තරදාන්න පුළුව. ඊට අමතර අපි දන්න අපි සිංකෙක්කරරි මොගක්කර අපේ වතුර ලීකක්තිබුණු. හෙම අපි පිගානක් කරිමක්ර තරනේ වතුට එකතු කරග ඒ සමරලාට මතක ලාව සුද කරන්න එතකට අනේ ව තැන්වල දර බෝ පුුව ක නිව තුි බට පුළුවන්. ඒහරි ල්නා කරය කර ගත්තුොත් ඩෙංගුරෝගේ පාලය කර. නිවස පිට ගත්තත් මංහිතන් විශෂ යදතුම ගගේ බහලි පීල් ඒවගේ ගහලන්කට ප දන්න බඩ්බාත් කියල කරල්ලොට අපිතියන. පඒේ පෘෂ්ි කදාවත් දදින්න තුර එකතු ඉඩල්ල තියනවා. අපි සමහරලට සුරතතුන්ට ලට පක්ෂීට වතු බොන්න කෙ ඒේ පිගන්තියන ඒ වතුර අපි කවදාවත් මාර්ර කරන්න පුරදක් වට මේ පොඩිස්ානවල වනත් සමහලට අපේ අවධන යොමෙන් නැතිස්ථානවලදදි වුණා. දුවට පුළුවන් ිත්‍ර දාලා ෙඟගු දුරු බෝවෙන් මේක තියන භානකම දේ තමයි වතුර නැතිකාලදුනත් ිතර අවරුද්ධක් ිර කාලයක් වුණ සක්‍රියෝ තියන පුළුවන් අයි වර්ශාවක් වැස්සාහම ිත්‍රරටක සක්ීවන ඒයි අප අර හැමතිස්ස හන්නේ පුගුවන් දිලින්න රූපායින්කින වර්ශාවත් සම ඩංගරෝගේ ර්ධනයක් අපේනකකි අර ම්පත් තමයි අ දැප තිවා තයි ඉතින් අර ඒ විදියට අපි අපේ නිවසිංෝක පටන් අරගෙන අපේ පාසලට අපේ කාර්යාලයට අපේ පන්සලට ය අදීරටිකම අපි අරංගියොත් ඒස්ථානවල්දී පවාපිට පුළුවන් මේ ඩැගු මතුරුවන් බෝීම පලක්කගන්. ඉන් එහා විශේෂිත අවදානම් සට පරිසරතිය උදාහන්නයක් ඉදි අපිත්වොත් ඉදිිකිරීම් පරිෂ්ට අපි දන්න ඉදිකිරීම පරිෂය අපිට කවදාවත් වැඩ නිම කරන්න බෑ වතුර නැතු. ඒ ඒවගේ ස්ථානවල්ට සමහරලාට වතුර බැඳල තියන්න වෙනහෙ වතුර නැතු වැරන්න බෑකො ඒගේ ස්ානවල්ට පුළුවන් තමන්ගේ සෞඛවයිදන්නේ ධරිකාරය ඇත්තක කතා කරලා නොයකුත් ඩෙගු කීට නාශක වර්ගතයන රජ විසින් අනුමත කරපු. ඒඒ කරන්නන තමගේ සෞක ව රිකාර නැතන් මෝයිච සිකක කතා කරලා ඒගේ ක්‍රමෝල්ට අපිට යන්න පුළුවන්. ඒ ඔය දියටි වගකීම එදනෙදා ජීවිතේදී එදිෙදා වගකීම ෂ්ටක් කොත් මේරල් ශාල මහජන සවක ැටලුවක් නැත්තම් සංගරතත්ත බට පත් ලගන්න පුුව. වයිදතුමේ ද සමහරු කරන අපි දකිනවා ගෙවල් වට දැන් මම දන්න අපිට තර සෞඛ්‍ය පහසුකන් තින ටක් ාවක් කොහෙද තියෙන කියලා අපපිට ඩෙංගු අවදානම් සහිත අපේ නිවසාට තියෙනවද කියලා පරික්ෂා කරන්න සෞඛ පරීක්ෂකවරුත් එයෙනවා. ලාඟටම එනවා. තැන් ඔතනදත් අපේ සමහල්ලට නිමසයන් හරි වැඩ කරනවා. එන්න ස්සරහ පත්ත විතරක් බලන්නන් ටි කොන්න සුද්ද පුද්ධ කරන. ඉති සමහරලට බල්ලේ කරහෙමේ පුරන බල්ලේ කරි හප බල්ලෙක් කරීටියයොත් ඉති සෞඛ පරක්ෂකතුමාටත් යන්න බෑ පිටිපස්ස පැත්තේ අවට පරිසරේ නිරීක්ෂණය කරන්න බැහැ. ඉතින් දැන් අපි නිවසියන් හැටියට මේ එන්න සෞඛ්‍ය පරරික්ෂක වරුන්ගේ ඉඳල ලබාදෙන සහයෝග ගැන මෙතනදි මතක් කරණක මංගිතන හොඳයි කියලා. මොකද අපේ නිවසේ යම් කිසි වරදක් අවට පරිසරයේ තියෙනවනං එය දැන ගැනීම අපේ පවුලට වගේම අල්ලපු ගෙදර ඉන්න පවුල්වලටත් පංහිතන්නේ වඩාත් වැදගත්වෙනවා. කොද අපි හිතරවාආකමක් නය කුණටිගත්ත පොඩ්ඩක් පාරෙන් ඉසර හර දාගත්ත පස්සේ අපේ ෙ කුණටික වුණට තියෙන්නේ පාරණ කියලන්නේේද. හ ්‍රශ් යක් ක ප්‍රශ ක ්‍රේ ක ැ ට ද ේ එකැන දෙ සහයක ක සෞ ක්ෂකර ුණ . මයි ට රි ්‍ර හි හි . පෙන්නල දෙනවා අමෙන්න්න මේවතාව මදුරභුවන තැන් කියලා ඇතකොට ඒ අදාලා ආයතනය හරි ගෙදර හරි කෙනාගේ වගකීම තමයි ඒ කියන දේවල් ඉවත් කිරීම. ඇ මෙ යනකං ඉඳලා ඒ පැත්තකින් තියෙනෙ එක නෙමේ ඒක නිසියාාකාරව ඉවත් කරු. ඉවත් කරන්න තියෙන දෙයක් නම් වතුරපිරෙන් ඇතිවෙඩඒ ක්‍රැස් කල තියල ගෙනනකොට දෙැ්ඩඕන. කොට ඒ කියන උපදස්තික අරගෙන අපේ මහජනතාව ඒ වගකීම ගන්න වනක් ඇකෙන ගෙදර ඉන්න අ තමන්ග ගෙදරට බොරුරාට පස්සේ ඒක අර එල පරික්ෂකවරයාට නෙමේ පාඩුව විදින සින්දවෙන්නේ එයි එඩ හෙල්ත එකකිෙනට නෙමේ ඒ සෞඛ්‍ය නිර්ධරයට නෙමේ ඒක පාඩුව ගැනෙන මංගම ගෙදර ඉන්න ජීවත්වෙන අයට තමයි ඒක සහයි අවට ජීවත්වෙන අයට තමයි ඩෙංගුරෝගය පැතිරියන්නේ අවදා අවධනම තියෙන්න්නේකො තමම්බ ඒ වගකීම ගන්න ඕන ම ඉත් කල යතු මේ විලාේ මේ ඩෙගුරෝග යනකද මේ අපේ ලංකාවේ ඩෙංගුරෝගය කියනෙ එක අෞරුධ පුරාවටම තියෙනවා. එතකොට අරාපේ අර ඉස්සල සඳහන්කරාවගේ වර්ෂාවත් එක්ක මදුරබෝවිීම වැඩිවෙන මකද අර හිු වයිදිතුමක්කි වවාගේ අලෝලතියන බිතර වෙන පුළන් ඒ වෙලාව ඉන්න මදුර අලෝන බිතර වෙන්න පුළුවන්. එතකොට ලොකෝ මදුරු ගනත්වයක් එනවා මමුකද දෙකට බෝෙන්ඩ ලේසි හන්ඳ. එතකොට ඒ වෙලාවේ අර රෝගය සම්ප්‍රේෂණයේ වැඩි වෙනවා. කොට ඒක වලක්කොගන්න, අපේ වතුරු පිරිවස්ථානය වත් කළයතුයි ඒක තම මන්ගේ වගකීමක් හැටියට මොම භාර්ගත යුතුයි අප පවලෙන් ආරම්භ කරන්නන පවුලේ පරිසර අපි අරක්ෂා කර ගන්නෝනේ. වට පරිසර ආරක්ෂා කරගන්න ඕ ගමාරක්ෂා කරගන්න ඕනේ සමාජ ආරක්ෂා කරන්නටඕනි. මේ කාරයන්ටික අපි හරියට කරනවනං අපේ වගකීම හරියට දරනවන පමහිතන් මේ ඩෙන්ගු මරණ පිළිබඳ අපට ලංකාවේ වාර්ශිකව වැඩිවෙනවදකන කාරණාවට කතාවට ඉඩක් ලැබෙන්න්නේෙ නැහ. ඉතින් අවාසනාවකට සමහර ප්‍රදේශවල විශේෂයෙන් අපි හැමවුරුද්ධිමගේ බස්නාහිර පලාාත මේ තත්වයට ගොදුරුව වවා විශේෂෙන් බස්නාහිර පලාාතේ. ජන ගණත්වේ වැඩිවීම ඒකරාශිවීම, සමහල්ලාට අපේ භගකීම ව කෙනෙකුපිට පැටවීම, සමහරවිටක නගර සභාව කරන්න ඕනෙ වැඩක් කියලා අපි නගර සභහාවට පවරා සිටීම. තින් මෙන මේ වගේ කාරණා ගොඩක් නිසා අපිට අපේ අතපසුවීම අපේ පවුලේ සමහල්ලට ජීවිතයක් නැතිවීම දක්වා වෙන්නට පුළුවන්. අව දහන යොමු කරන්න වැඩියෙන්. අපි තවත් ොරතුරු කතා කරනවා විරාමයක් අරගෙන. ඇ ප ජීවියට ඩක් ර්තු දසේ වනිද විශේෂ දවසක් අපි මතක් කරමය ගැන. එතනම මාර්තු දාශය සහ දහත දෙදින තුළ ජාතක ඩින්ග මර්ධනයක ෞඛ්‍ය මාර්ත්‍යංශ අනෙකු ත් යතනත්තක එකතු වෙලායි වෙලා ඒ වගේ මහාබරිතාන්නේ හඩ ීල්ඩ් විශ්වවිද්‍යාලෙත් සමගිකතු වෙලා අන්තර්ජාතික ඩෙංගු පරේෂණ සහ නොවත් පාදන ැ පත් තොර මේකේ අරමුණ තමයි අපි දන්න දැන් අප සාමාන්‍යය දිනිදා කරන පිරිසිදු කිරීම වගේ නොකුත් අලුත් පරර්ේෂණටමේදව සිදකරන මු ලෝක පුරාම ඩැගු රෝග ෝකම ප්‍රශ්න කල තින හිද. ර මේකේ අරමුණ ඒගේ මු ලෝකය පුරාසිදුවන පර්ේෂණ පත්්‍රිකා ඒවගේ මේ ලෝකයේ පුරායින්න ශේත්‍රය සම්බන්ධ ප්‍රවීනියෝන් ලංකාවට ගෙනල්ලිවෙරලා අපිට ඒ ඔවන් ලබා දෙන පාඩම්බලින් ම අලුතිෙන් නිර්ණ කරගනීමට අවස්ථා පුදාකිරීම.තුකො මේ තියෙන මර්ටු දසේ ස දහත දෙදින ඊට අමතරව පෙබරවාරි මාසය මුලසිටම අප විධාකාරු ඊට සම්බන්ධ නොයකුත් අපේ විශේෂයෙන් අපේ ප්‍රජාසෞඛ්‍ය සම්බන්ධ බින්මටම සිටන අප නිලාරී දැන්මත් කිරීම වැඩසට ඔඕන් පුහුණ කිරීම වැඩටසටා සිදධ කරග යන. ලෝපුරා විසිල්ලා තියන දැනුම ඩංගු සම්බන්ධ දැනුම එක තැනකට ගෙනල්ලිවරලා ඒක ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයටට සඳහා යදාධගැනීම තමයි වින් සිද්ධවේ. හොඳයි වාජතුමය පැහැදිලි කරමු අපි ඩෙංගු රෝගය හැදුනට පස්සේ මේකට අපි ඒක දේවල් කරනවා. ම අපි රෝහල් ගතකළොත්යෙම වෛද්‍යවරුන්ටත් කෑ ගහනවා රෝහලෙඉන්න හෙදෙහෙදියන්ට වාට ඉන්න හෙදෙදියන් ඔක්කොටමකෑ ගහනෝ බෙත් දෙන්න බෙහෙද දෙන්න කිසිම දෙයක් දීලන වට මෙහමත් කියන අයිතියක් නිසා මේ ඩංගු රෝගේ ත්්‍රය ගෙනත් අප පි කතා කරමු. රහල් ඩංගු වැලදුරට පස්සේ මත රෝහල් ගත කලාට පස්සේ මතන් රෝහල් ගත නොකර සමහරු එකකත් බෙහෙතුත් කරනවා මේ ගැත්ත අපි කතා කරමු. ඇත්තටම බොහම කලච ප්‍රශ්නයක් ඩෙංගු රෝගයවැලදුන හම කරනදේ තරිම වැදගත්. මකද ඩෙංගු රෝගය කියන එකට අප නියමිත ප්‍රතිකාරයක් නෑ. අපිට වැක්සින්න එකක්වත් නෑ. එතකොට හැබැයි අපිට ඩෙගු රෝගයේ රක්ත පාත කියනෙන තත්වයට අහාම නියමිත විදිහට කළමනාකරණය කරගත්තුොත් මරණී තත්වට අනඒකසායිනක වෛද්‍යවරනතින්. තාම ොන්රු කළමනා කරන කර ග ත වල කොගන්න පුළුවන්. වෙද හැබැයි ඒ හරි වෙලාවට රෝහල කරා න්නෝන. ගෙදර කො සමහර අයගේ දැන් මේ කාලවකවානුවේ තින මතයක් තමයි ොVවි් රෝගේ නිසා, ඒක දන්න ෑ ක කියල ගරන්න කොටසක්ක න්න නැත රෝහල්ලට ගියොත් හැදේ කියලාල කියන කොටසක්කන්න ඇතිඒ ගැන කලබල වියුතු නැහැ. මොද අපි එදිනිෙදා සමාජඉන්න කාට රෝගී ඉන්නවදකින අපිදන්නන්නේ බි විදා තව නොට ේතන්වලත් රෝගීන්ව නමුත් රෝහල හෙම නෙමේ රහලේ නේමානුකොලුව එකැනෙ නීමට පරරික්ෂණ කරලා ඒ රෝගින් වෙන් කරල තමයි තියෙන්නේ. තක ඒකාහද රහලට එන්න බියවිතු නෑ. අනිතක තමයි ඒ රෝහල කරා නේමිත වෙලාවට ආවොත් ඒ නමිත කළමනා කරණය වීමත් සමක අපිට මරනයන්න වැල කෙන්න්න පුළුව. කොදදා අදාල විදිතේ කළමනනා කරන්නේ බිහෙතක් නැතිවුණාට හොඳින් කළමනා කරන්නේ කරන්න පුළුව. මකදේක දීර ප්‍රමාණ දීල තමයි තත්ත්වය කළමනා කරන්නේ කරන්න. ඉතිං මංහිතනේ ඇත්තනම උනරෝගේ වැලඳුවනොත් මංමේ හැමෝන්ගේම ල් ඉල්ලර සිචින්නේ. රෝහලකට එන්න මැලිවෙන්න එපා. එතකොට ඒ රෝහල තුළ කළමනාකරණය කරනවද. ගෙදර යවල කළමනා කරණය කරනවාද කියනක ඒ සූසකල්ලත් වයි දෙවරෙක් එක තීරණය කරනවා. එතකොට ඒ ගෙදරගිය කෙනාටත් නීමිතු පදෙස් දෙනවා මෙන්න මෙන්න මේ දේවල් කරන්න ඕන මෙ මේ විදියට දේරවර්ග ගන්න ඕනේ හැබැයි. ඒ අතරතු රෝයාට ප්‍රශ්නාවොත් නැවත රෝහල්ට එන්න කියලා. හැයි ව දාත්ම වැදගත්ද මේ රෝගේ පාලන කරගැනීම රෝගෙන් හැදැනක වලක ගන්නන්නේ එක නමුත් අපට යම්කිසි කොටසක්කින්නවාව අපට රෝගයමකද අපේ අෞද්ධ පුරටෝ මංකිවේේ අපි අපි ලංකාවේ රෝගේයේ පැතිල්ලතියනවා. එතකට ඒක නිසා මංහිතන්නේඒ රෝග පාලනය කර ගන්නන්නේ ප්‍රතම රාජ කාරය ව යුතුේ ඊට වැලදනොත් අර විදිරකට යුතු කරන්නවන කිරතුම මංගල්ල හිටි. ලහිරු අයජතුමනි නොෙක් දේවල් ගන්නවා මේ වෙලාවකදී. අපිට වටපිටාවෙන් එකක වෙද මහත්තුළුන්ගෙන් උපදෙස් ලැබෙනවා යාල්මිත්‍රහධීන්ගෙන් උපදෙස් ලැබෙනවායි අරක විවොත්තු දයිකන මේක බිවෝත්තුන් දයි කියන හෙම පොදසුත් ලබෙනවා. ඇතරම මේගේ මේක විශේෂිත කාලයක්මවිදි වර ස්රෝග දෙක් පැෙරේක නැනක කාලයක් ඒන කෝ විඩුත් පතිරෙනවා ඩැගුත් පැතිරෙනවා. මේ වර ස්්‍රරෝගෝල තියන ලක්ෂණයත් තමයි මූිකවදේද වර ්‍රෝගල හගක් ලට රෝග ලක්ෂ සමාන. හිෙ ලිම් නතාව වචන කන ෙදරදී අත්බෙත් ගන්නට වඩා මුලින්මර ඕන ැ සහරලට අපිම තීරණය කරගන්න අපිට තියන්න කෝවිත් අපි තින සාමාන්‍යන හම්මිරිස්සාාව ත හරලා ීරන කරන්න වෙලා න හැබැයි මේගේ අස්ථාව මඟ ස්සල්ලකවගේ වයිරස් රෝක දෙකක්පුනක් පැතිරීගෙන අවස්ථාවක බොම බානයි. මක දේ අපි ප්‍රමාදුවන පොඩි කාලයේ සමල්ලාටේ ජීවිතය මරණය තීරණය කන කාය න්න පුල්ලන්. එඉන්න හැකිීක්මි මේ දවස ලි කියන්නේ ඔබට උන තිේරවාන පැෑ විසි හරක් ඇතුලට හකක් න සු මලත් වදර ඔ වල වයිදව වන්න පුළුව හ වන්න ල රහල්ටි උපදේගන්න කොට ඒ මහතතුරු බල්ලකේ ඔට බ රෝ ලක්‍ෂණන ඔබ සාෑනික තත්වයන මේ රෝග වෙන්න පුළුවන් ඔබට සැක ො ඒ සැකේත හවුරරගන්න මහතුර කොට විධාකාරු පරික්ෂණ නියම කරනවාසායිහික පරිීෂණ නියම කරන. එත්තෙක් ඔබ ලබාගත යුත්තේ උන තියනවානං නීමිත්ත මාතරාවෙන් සිටමෝල් පමණයි ඒ වගේ ඔබ හැකි තරම් විවේකයගන්න දීර පානය කරන්න දියරවාර්ග හැබේ සමහර අප පුරුදලාතින නොකුත් බිහෙත්ගන්න ඒවගේම සහරවෙලාට වේද නාශක ෙත්ග මක අපි ැ උන සමනය කරගන්න ඇඟ පත ේදන ැඩිය පත ේදනාවකරන අපි කියන්න ෙක් බෝන් කියලා ඉංග්‍රි ා ම ි සමන න ඇට කඩනටකටු කඩනවගේ වේදනාව ඔය වේදනාව සමනය කරගන්න ුගක්ක අය වේදනාශක හේත් ගන්න යි කවමදාවතඒ වේදරනාශික බෙත් ගන්න එපා මොකද එහෙම වනොත් ඔබ කෝවිඩ රක්ත පාත තත්වේත් ගියොත් එෙම සංකුලතා ඇතුවෙලා අ්‍යන්තර රුදුරවාහනය නැති වෙලා වෛද්‍යවරන්ට පව ඔබ ජවිත ේලාගෙනීමට තින හැක අඩ වෙනවා අනිත් බෙත් කොටස දමයි අප කියන්නේ ටෙරෝයිඩ ගනේ ෙගුරක් පාත් ෙගුරක්ත පාතත්. ටෙරයිඩ ගනය ෙට සමහස කියන්න අපි අපි දන්න අප ඇතුමහතියතිෙන ෝගන් සමහරලාට පාච්චක වෂද ඕවත් සමහරවෙලාවට අපේ රෝගීන් ගන්නවා ඕද කවුන්ට එකන පාමසිීර ගිහින් ඉල්ලන සහරවෙලා මට මේක දෙන්න කියලා ඔබ දීර්ග කාලිය බෙත් ගන්න කෙනෙක්න එක ගැටලුවක් නෑහැයි ඒ සබන්න්නුත් ඔබ පොදෙස්ගන්න නො පවුල දව වලග හරි රෝහලින් හරි අන්න ඒවිදියට අපි අ නියමිත න්නට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල කාලට අන් රූප ට ම ගන්න අතරව පට උන ු කරගන්න පු අපිදන්නවා දරස න තිෙරඩිකටකින් පොිුඩ දරුවන්න අපි හිල කිලි තමමාත්තු කරන්න පුළුව ඒවාගේ ක්‍රමෝලින් අපි උනු පාලනය කරගෙන පෑ විසිහතරක් ඇතුළත සුදුස්කන් යිතවයිදර මෙන් ඉන් එහා අ්‍යිහෙත්වර්ග. පිදන්නන විදාකාරු අත්්බෙත් තිීනනි සහරලාට ොට ගත්තාහමික ක ෂණනික සහනයක් දන්නන වගේ ව පුලන් සහ රෝගක කියන හැබයි අපි දන්නහ ඔබට තියෙ ෙංගු රෝගයේ ෙංගු රක්ත්ත පත රෝගිතත්වය කිය හදිස්සිව ඔබ යන ෙංගු රත්පාත රෝගීතත්වය නම් ඔබත්බෙහෙත් සඳහා ගෙදර ගත්තරන කායේ ඔබේ ජීවිතය තීරණය කරන සාධකය වෙන්න පුළලන්. අපේගේ අවස්ථාව ඕනා තරන් ැකතියවා. එකද හැකීක්වැනි. පැෑවිේ හතරක් ඇතුළත් අරක පෞෂදටක උන පාලනයකරීම සඳහ පැර සිට මොල්මොනක්ගන්න. නිසි පරිදි විවේ කියයගන්න දීරජාතිගන්න හැකිපනි මෛදවර කම්්ි ොක මයි කරක් හොඳයි. බොහොම පැහැදිලිව ඩංගු කියන තත්වය දැන් අපි අලියරිත් කතා කලා බොහොම පැහැදිලිව අපි කළ යුතු දේත් බොහොම මේ වටිනාකෙන් අදහස් ඉදිරිපත් කළ ඒ වගේම ඔබට බොහම පැදිලිව දැනෙන් ඇති ඔබේ නිවස සහ පරිසරය කොහොමද පිරිසුදු කරගන්න කෙන තාරණාව පිළිබඳවත්. ඉතිං මේ සෞඛ්‍ය පුරුදු ටි අපි ඇතිකරගත් තොතු. ලබන වසරේදී අපිට වාර්තාවන එකක් නැහැ ඩංගු මරණ මෙන්න මෙච්ච රක් වැඩිවුනාා. පසුගේ වසරට වඩා මේ අවුද්ධ වැඩි වුණා කියලා. වසරින් වසර අපිළ යුත්තේ තත්වේ පාලනය කරගන්න එකයි. ඒ නිසා තමයි මෙවැනි වැඩස පැන් අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. තුතින්ව වන අපේ වයිද තුමීයට සෞඛ්‍ය මාත්‍යශයේ ඩෙංග මර්ධණය එකකගේ ප්‍රජාවෛද්‍ය ශෂතඥ ය අනෝජාධහිර සිංහ මහත්මීයටටත්, ඒවාගේම වෛදෙන් ලදාරේ හිරු හොඩිතුවක් මහතාටත්, ඇතින් අපේ වෛදරුන් දෙපලටම සමුදනගමන්, ජීවිතය රිඩක් වැඩසටහනින් සමගෙනයව සබදාවසාක්.